හැම දෙෙන හටම උතුම් වූ ත්‍රවිදරත්න්නේ පිහිට ආශිර්වාදය ලැබේවා. අද උතුම් වප්පුර පසුළුස්ක පොහොතිනය තවස. ශාසනික වශීෙන් විශේෂිත වූ වැදකත්කම්ම රාශයක් ඇති උතුම් පොහෝ දෙනයක් හැදටයි වපපුර පසුලොස්සක පොහෝතිනය අප හදුරාගන්නු ලබන්නේ. එවන් උතුම් පොහෝදිනයක අද උදෑසන කාලය පටන් අද දිනය පුරාවටම විවිධ වූ ආගමික වැඩස්ටහන රාශ්ියයක් ඔබවිතට ගනීමට. අප සදානමින් සිටිනවා සමන්්‍ය වෙනදා දිනයකදි නම් පොහෝදිනයකදී අපි ලංකාවේ විවිධ වූ වෙහර විහාරස්ථානවලට ගමන් කරමින් අයිතිහාසික සිද්දස්ථානවල සිට අයි. මේ වගේ පොහෝදිනය දවසකාගමක වැඩසටහන් ඔබවෙතට ගෙනනු ලබන්නේ නමුත් අද රට ලෝකයේ තිබින්න වූ තත්ත්වත් එක් සෞඛ්‍ය නීතිරීතිවලට අනුකූලව හැසිරමින් හෙරු ලයිෆ් ස්ටඩියෝහි සිටයි මෙම සියලුම වැඩසටහන් අද දිනියපුරාවටම අප ඔබවෙතට ගෙනනු ලබන්නේ. අබ දන්නවා ඔබත් නිවසේසිට නිවසින් බැහරට නොගොස් හිරුටවිත් සමඟ එකතු වෙලා ඉන්නවා කියලා. ඒ නිසාම ඔබට දහම් අවබෝධය අද දිනය පුරාවටම ලබාතන්නට අප සූතානම් වෙනවා. විශේෂන් මේ කාල වකවානුවත් තුළ ඔබට ජීවිතයේ තිබින්නා වූ අනිත්‍යය. ජීවිතය පිළිබඳව අලුතින් හිතන්නට ඔබ මේ කාලවකවාන තුළ පිළබී සිටිනවා. එනිසාම ඔබට දහම් දෙනුම ලබාදන්නට අප උත්සා කරන්නේ. මෙතැන් පටන් පුරා හෝරාවකට ආසන්න කාලයක් ධර්ම දේශනාපුණ්‍ය කටයුත් අ කාරම කරන්නට මස්සූ දනම් වෙනවා. ඒ සඳහා බොහමත්ම ගෞරවයෙන් යුතුව අද දවසේදී අපිආරාතනා කළා. මහරගම සිරි වජරත්ඥාන ධර්මායතනය ආචාර්යය ගල්කිස්සේ සෝමානන්ද ස්වාමීන්දරයණන් වහන්සේට අපි. අප හමුදුරුව පාද නමස්කාර පූරෝකව ව මොහොතේදී පිළාර කරු ලබනවා. එසේ නම් මෙතැන් පටන් පුරා හෝරාවක කටාසන්න කාලයක් කොබට ධර්මය ශ්‍රපනය කරන්නට පුළුවන් බොහො ෞරුවවෙන් අපේ ස්වාමින්ද්‍රයණන් වහන්සේට ආරාධනා කරනවා ධර්ම දේශනාව මෙතැන් පටන් ආරම්භ කරනා හැටියට අවසර අපේ හාමුතුරුවනේ. සමන්තාචක්වා ලේසු අතරාගච්චහන්තු දේවතා සද්හම්මන් මනිරාජස්ස සුනන්තු සග්ග මොක්හදන් ධම්ම සවනකාලු අයංභදන්තා ධම්ම සවනකාලු අයංභදන්තා ධම්ම සවනකාලු අයංභදන්තා. නමුෝතස් භගවෙතුෝ අරහතුෝ සම්මාසම්බුද්හස් නමුෝතස් භගවෙතුෝ අරහතුෝ සම්මා සම්බුද්හස් නමුෝතස් භගවෙතුෝ අරහතුෝ සම්මා සම්බුද්හස් චත්තු සාරෝමේ මහාරාජ ලෝකේ අති බලාබොසා රාගෝදෝසෝමදෝමෝහෝ එත්හ ප්ඥාන ගාධතිති ශ්‍රද්ධාවන්ත කාරුණණික පිංවතුනිේ. වපපුර පසලොස්සක පොහෝදා. හිරු රූපවාහිනිය ඔස්සේ කොයි කාගේත් හිතසුව පිණිස විහිදුවා හරින ධර්ම දේශනා මාලාවේ මෙ වෙලාවට නියමිත ධර්මානු ශාසනාව ශ්‍රවනය කරන්නටයි කවුරුත් බලාපොරොත්තු වෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මය අපේ ජීවිතයට එකතු කරගන්න අනං අභියෝගයක්ම සාර්ථක ලෙස ජයගන්න එය වටිනා සාධකයක් බවට පත්වෙනවා. අද දවසිදිත් බුදුරජාණන් වහන්සේ දේශනා කළ උතුම් පැහැදිලි කිරීමක් මේ ධර්මානු ශාසනාව ඔස්සේ සිද්ධ කරන්නටයි බලාපුොරොත්තු වෙන්නේ. අපි දන්නවා මේ වෙනකොට රටපුරා ලොවපුරා භයානක ලෙස වසංගතු රෝගී තත්ත්වයක් ඇතිරී යනවා මේ වගේ වෙලාවක අපි කොයි විදියට ද ගත කරන්නට ඕනෑ කියන කාරණාව පිළිබඳව අද ධර්ම දේශනාව හරහා ඔබට පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙනවා විශේෂයෙන් ප්‍රඥාව අවධකිරීමේ වටිනකම ප්‍රඥාව අවධි කරන්න කොහොමද අපි යොමුවෙන්න කියන කාරණාව පිළිබඳව ඔබව දැනුවත් කරන්නට අපි අපේක්ෂා කරනවා මිලිඳු රජතුමාට නාගසේන හාමුදුරු පැහැදිලි කරපු කාරණාවක් තමයි ධර්මදේශනාවේ මාතෘකාව හැටියට අපි තෝරගත්තේ. චත්තාරෝමේ මහාරාජ ලෝකයේ අති බලා බුසා. නාගසේන හාමුදුරු පැහැදිලි කරනවා මහරජ මේ ලෝකයේ අති ප්‍රබල භයානක කරුණු හතරක් තියනවා. රාගෝ, දෝසෝ මදෝ මෝහෝ එත්ත පඤ්ඥා නගාධති ලෝකේ බරපතල භයානක කරුණු හතර තමයි රාගය දවේශය මදය සහ මෝහය කියල කියන්න. ඇයි මේ කාරණා අතිශ්‍යයින් භයානක ප්‍රබල කරුණු හතරක් හැටියට සඳහන් කළේ. යම් කිසි සිතක මෙන්න මේ සඳහන් කරපු කරුණු පෝෂණය කරනවා නම්. අන්න ඒ සිතෙහි එත්ත පඤ්ඥා නගාධති ප්‍රඥාවට ඉඩක් හම්බෙන්න්නේෙ නෑ. අපි කවුරුත් දන්නවා නිර්වාණය සාක්ෂාත් කරගැනීම සඳහා. අපි දියුණු කළ යුතු වටිනාම අංගයක් තමයි ප්‍රඥාව කියල කියන්නේ. ප්‍රඥාව නැත්තං නිවන සලසාගැනීමේ හැකියාවක් නෑ. නිවන සලසා ගන්නට එ ප්‍රඥාව අවධි කරන්න, රාග දේශ මදය සහ මෝහය කියන මේ බරපතල භයානක කරුණු කාරණා පාලනය කිරීම අත්‍යවශ්‍ය කාරණාවක් වෙනවා. ඇයි අපි ප්‍රඥාව ප්‍රගුණ කළ යුතු වෙන්නේ. අපි පිින්වත්න අතිශයයිෙන් වාසනාවන්ත පිරිසක්. විශේෂයෙන් මෙ මනුස්ස ලෝකෙ උපදිින්ට ලැබිච්ච නිසා. කන කැස්බෑවෙෙක් වියසිදුරෙන් අහස බලන්නාසේ දුර්ලභ කාරණාවක් තමයි, මනුස්ස ලෝකයේ උපදිනවාකයන්. ඔබට මට ලැබිලතියෙන්නේෙ ඒ තරන් වටින අවස්ථාව. දිව්‍යලෝකවලු උත්පත්තියල බන්්ඩ පුළුවන්. ඒක දුර්ලභකාරණාවක් නෙවෙේ. හැබැයි මනුස්සලෝකෙ උපදිනවා කියනෙක අතිශයයිෙන් දුර් ලබයි. මනුස්සලෝකයේ මිනිස්සු පහළවෙන්නේ බුද්ධහොත් පාද කාලවල විතරක් නෙවෙේ. අබුද්ධෝත්පාද කාලවලත් මෙලෝකේ මිනිස්සු පහල වෙනවා. හැබැයි අපි ඉපදිල්ල ඉන්නේ, අ බුද්ධෝොත්පාද කාලයක නෙවෙයි. ගෞතම බුද්ධ ශාසනය පවතින කාලසීමාවක බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑ බව ඇත්ත නමුත් තාම ධාතු පරිනිර්වාණය සිද්ධ වෙලා නෑ. ඒනිසා මේ සම්බුද්ධ ශාසනය පවතින්න කාලසීමාවකයි අපි මේ මනුස්සලෝ කිපදිලතියන්නේ. එහෙනම් මනුස්සේ කැටියට බුද්ධහොත්පාද කාලයක උපන්න අපි. එරිසන්නු කරන වැඩ කර කර ඉන්නවනං එක සාර්ථක වෙන්න නෑ. මෙලෝකයේ හැම සත්වයකුටම පොදු කාරණ කිහිපයක්තියෙනවා. ආහාර නිද්‍රා භය මයි තුනංච. පලවෙනි කාරණාව මේ ලෝකෙ හැම සත්වයෙක්ම ආහාර හොයනෝ. දෙවෙනි කාරණාව නිදාගන්නවා. එවගේම තුන්වෙනි කාරණාව බියපත්තුවාසය කරනවා මගේ ජීවිතයට මොකක් හරි කරදරයක්වෙේයිද හානියක්ය යිද කියල බයින් ඉන්න. අතරවෙනිි කාරණාව තමයි කාමය සේවනය කිරීමේ කටයුතුවල යෙදෙනවා. එතවට මේක තිරිසංගත සතුන්ටත් අයිති මනුස්සලෝකෙ ඉන්න මිනිස්සුන්ටත් අයිති. හැබැයි යම්කිසි මනුස්සේෙක් තමන්ගේ ජීවිතය පුරාවට සිද්ධ කරන්නේ ඔය කටයුතු ටික විතරක් නං අපිත් පින්වත්නී තිරිසන්නු ගානට වැටෙනෝ. මනුස්සේ කැටියට, මනස උසස් කිරීමේ කටයුත්තේ යෙදෙන්න අපි අධිෂ්ඨානශීලී විය යුතුයි. මොකද හේතුව අපි මේ ඉපදිලතියෙන්නේ බොහොම වටින්න අවස්ථාවක වටින තැනක. එනම් මනුස්සලෝකයේ ඉපදිච්ච මනුස්සේ කැටියට මේ මනස දියුණු කිරීමේ කාර්යය, මනාව සම්පූර්ණ කළ යුතුයි. අන්න ඒක තමයි ප්‍රඥාව අවධ කිරීම කියලා සඳහන් කරන්නේ. ද අපේ සමාජයට කුමක්ද සිදුවෙලා තියෙන්න්නේ කියන එක පිළිබඳව බුදුදහමට අනුව පැහැදිලි කිරීමක් සිද්ධ කරනට අවශ්‍යයි. අපි මුලින්ම සඳහන් කලාා යම් කිසි සිතක රාගය වැඩිෙනවනං දවේශය වැඩෙනවනං මදය වැඩෙනවනං මෝහේ වැඩිෙනවනං එවන් සිතක ප්‍රඥාවට ඉඩක් ලැබෙන්නේ නෑ කියලා දැම් මේ කාරණාව පිළිබඳව අපි කල්පනා කළ යුතුයි සම්්‍ය දෘෂ්ටිකව හිතන්නට අවශ්‍යයි. ඒම හිතන් නැත්තම් එක තේරුම් ගණඩ පුලුවන්කමක් නෑ. අපිට බුදුහාමුදුරෝ යන්න කිව්වේ පටිසෝත ගාමී දිසාවට. මෙ ලෝකේ හැබැයි යන්නේ අනුසෝත ගාමි දිසාවට, පල්ලෙහට. පල්ලහට යන ගමනිදී පෘතජ්්‍යනයෝ හැටියට තමන්ගි හිත තුළ ගොඩනගෙන කෙලෙස් සිතිවිලිවලට අනුගතව, ඒවා පූර්ණය කිරීමේ මාර්ගය ඔස්සේ ගමන් කරනො. එකට ෙන අනුසෝතගාමී ගමන කියලා. පටිසෝතගාමී ගමන කියල කියන කෙලෙස්වලට විරුද්ධව යන ගමන. ඒ තමයි ප්‍රඥා ගෝචර ගමන. අන්න ඒ ප්‍රඥා ගෝචර ගමනකයි අපට යෙදෙන්න්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. රාගය දවේශය මදය මෝහය වඩන සිතක ප්‍රඥාවට ඉඩක් හම්බෙන්න්නේ නෑ.ඒවගේම තමයි, ප්‍රඥාවට ඉඩ දෙන හිතක රාගේයට දවේශයට මදයට මෝහයට ඉඩක් කම්බෙනෙනෑ. ආලවක යක්ෂය බුදුහාමුදුරුවන්ගේ විමසනවා කතහංසු ලබතේ පඤ්ඥා. කොහොමද ප්‍රඥාව ඇති කරගන්නේ. ඒට බුදුහාමුදුරුද්දීපු උත්තරේ තමයි සුස්සූසා ලබතේ පඥ්ඥා. හොඳට ධර්මය ශවනය කරන්නට ඕන ප්‍රඥාව අවදිවීම සඳහා. අදදවසදී මේ ධර්මානු ශාසනාව ශ්‍රවනය කරනුකොට ඔබේ ප්‍රඥාව අවදි වන බව ස්තිරයි. ප්‍රඥාව නැමැති ආලෝකය ඔබේ සිත තුළ විහිදන්න පටන්ගන්න. එ විහි දෙන්න ආරම්භ වන ප්‍රඥාව පවත්වාගෙන යන්න නම් ධර්මය මෙිනිහි කිරීම අධ්‍යවශ්‍යකාරණාවක් වෙනවා. හැබැයි ධර්මය මෙනෙහි නොකොට රාගය දවේශය මදේ මෝහය වඩන තැන ඔබ හිටගන්න අනං. න්න එතන ඉන්න ඔබ ප්‍රඥාවන්තයි කියලා කිසි සේත්ම හිතන්ඩ එපා. අන්න එතන ඉන්න ඔබ අතිශයිෙන් අගඥාණයි. ඒ පිළිබඳව අපට ඕන තරං මේ සමාජයේදිහා බලනොකොට දකින්නට ලැබෙනෝ. ඕනෑ තරම් මේ සමාජයේ ප්‍රවෘතිදිහා බලනොකොට අහන්නට ලැබෙනෝ. රාගේ වැඩෙනොකොට මොකුද වෙන්නේ. රාගේ වඩන තැනට යොමු වෙනකොට මොකුද වෙන්නේ ඔබේ හිතේ ප්‍රඥාව කිටිනෙනෑ. රාගය කියල කියනෙ ඇලීම ආසාව. දැම් බලන්න පිංවතුනි අපි විවිධ විවිධ දේවල්වලට ඇලිලවාසය කරනවා ආසාවන් උපදවාවාසය කරනු. විවිධ වස්තූන් කෙරෙහි වඩ පුළුවන් විවිධ පුද්ගලයන් කෙරෙහි වඩ පුළුවන් අපි ආසාව අපේ හිත තුළ පෝෂණය කරනු. ඒ පෝෂණය කරනකොට අපි අන්ද වෙනවා. හොන්දටම පැහැදිලිවන අවස්ථාවක් තමයි මළගෙදර දැම් බලන්න අපි හැම කෙනෙක්ම දන්න කාරණාවක් තමයි මේලෝකයේ උපදින්න හැමෝම අනිවාර්යෙන්ම මරණයට පත්වනෝගයෙනක. ඉපදුුණොත් අනිවාරෙම්ම මරණය ස්තිරයි. ඒ වගේම තමයි මේ ලෝක ඉන්න හැම කෙනෙක්ම බෞද්ධ වේවා අබෞද්ධ වේවා ඔක්කොම හොඳටම දන්න දෙයක් තමයි මරණයට පත්වෙච්ච කෙනෙකුට පනදෙන්ඩ පුළුවන්කමක් නැහැයි කියෙනෙක. මියගිය කෙනෙකුගේ මෘතදේහය ළඟට ගිීල්ල ඔළුව අතගෑවට ඒ කෙනට දැනෙන්නේ නෑ කියනෙ එක. මෘතදේහයක් ළඟට ගිල්ල කතා කලාට ඒකෙනට ඇහෙන්නේ නෑ කියනෙක අපි හොඳට දන්න කාරණාවක්. හැබැයි පින්වත්ි පොඩ්ඩක් හිතල බලන්න බොහෝවිට ඔබට අත්දැකීම් ඇති. අපි වැඩිපුරම ඇලිල්ලා හිටපු. අපි වැඩිපුරම බැඳිල්ල හිටපු. ඔබ වැඩිපුරම ආදරය කරපු ඔබේම කෙනෙක් ළඟම කෙනෙක් මරණයට පත්වෙච්ච ොහොතක ඔබට අර දන්න කරුණුවලට මොකක්ද වෙන්න කියනෙ එක කල්පනා කරන්නට වෙනවා. අපි දන්නවා මේ ලෝක උපදින හැම කෙනෙක්ම නියත වශය මරණයට පත්වෙනෝ හැබැයි ඇලීම වැඩිකමට බැඳීම වැඩිකමට අපිඒ පිළිගන්නෙ නෑ. ෙනෙක් මිය ගා කියලා දොස්තර මහත් ඇවිල්ල කියනකොට බැඳීම වැඩිවෙන තරමටම අපි සමහරක් විට විලාප දීගෙන කියන්නේ එහෙම කියන්ඩිපා කොහොෝ මහරි පණ දෙෙන්ඩ. මුරතදේහය ගෙදරට ගෙනල්ල පියන් හතර අරිනොකොට අපි මොනවිදියට ද හැසිරෙන්නේ. සමහරක් විට ළඟට ගීල ඔලුව අතගානවා අතගෑවට දැනෙනෑ කියලා අතගාන්න තරමටම කතා කලාට ඇහෙෙන්නෑ කියලා දැන දැන කතා කරන මට්ටමට ඇත් අරින්ඩ කිය අරින්න නැහැයි කියලා දැනදැනත් ඇස් අරින්න කියල කියන්න තරමටම අපි මොනතරං අග්ඥාණ මට්ටමකට වැටෙනවාද කියනක අපි තේරුම්ගත යුතුයි. ඇලීම වැඩිවෙනකොට රාගේ වැඩි වෙනකොට ප්‍රඥාව නැතිවෙනවා කියලා පෙන්න්න හොදම අවස්ථාවක්කයක අපි ඔක්කොම දන්නවා මොකක්ද මේ ලෝකෙ වෙන්න කියලා හැබැයි බැඳීම වැඩිවෙනකොට මේ ඇත්ත අපට පේන්නේ නැතුව යනවා ප්‍රඥාව දුරුවල වෙනවා මෝඩකම ඉස්මතු වෙනවා. ඔබෙෙන් විමසුවත් ඔබටත් මටත් මේ වගේ අවස්ථාවකට මුහුණ පාණ්ඩ සිද්ධවෙල ඇති. හැබැයි ඔබෙන් විමසුවොත් මරණයට පත්ච්ච කෙනෙකුට පනදෙන්ඩ කියල කෑගහන එක ප්‍රඥා ගෝචර කටයුද්දක්ද නැතං අඥාන කටයුද්ද්ද කියලා අපි හැමෝම දන්නවා එක අග්ඥාන කටයුත්තා. මියගිය කෙනෙකුගේ ඔලු අතගෑවට දැනෙන්නෑ කියලා දැන දැන අතගාන්න යනවනං. ඒ ප්‍රඥාගෝචරටයුත් අද නැත්තං අඥාන කටයුද්ද්ද කියලා විමසෝත් ඔබ හොන්තටම දන්නවාඒ අග්ඥාන කටයුත්තක්. මියගිය කෙනෙකුට නැවත්ත නැගිටින්ට කියලා ප්‍රකාශ කරනකොට නැගිටින්නේ නෑ කියලා දැනදැනත් ඒවිදියට කියන්න යනකොට ඒ අඥ්ඥාන ආමන්තරණයක් කියලා අපි හැමෝම දන්න. හැබැයි පින්වත්න්නේ ඒ වෙලාවට එක දන්නේෙ නෑ. ඒ වෙලාවට එක තේරෙන්නේ නෑ. එකට හේතුව රාගේ වැඩින තැන ප්‍රඥාවටිඩක් නෑ. එනිසා තමයි පාන්සකූල අවස්ථාවලදී. මේ මරණය සිදුුවච්ච වෙලාවල් වලදී. ඒ පවුලට සම්බන්ධ දුදවීයට භික්‍ෂූන් වහන්සේලා අනුසාසනා කරන්නේ දැන් ඔබේ හිත තුළ ඇතිවෙල තිබෙන දුක සංවේගය බවට පත් කරන්න කියලා. දුක කියන්නේ එකක් සංවේගය කියන තවේක. දුක තුල තියෙන්නේ මෝඩකම සංවේගය තුළ තියෙන්නේ ප්‍රඥාව. ඒනං අපි ධර්මය මිනිහි කරන අනං. බැඳුණු තැන්වලදි ඇලනු තැන්වලද තේරුම් අරගෙන කටයුතු කිරීමේ හැකයාව තියනවා. ඒ වගේම තමයි විවිධ විධ කාරණා මුල් කරගෙන. ආසාවල් පස්සේ දුවන්න යනකොට ඔබ විසින් සිදුකරන කටයුතු ප්‍රඥාගෝචට කටයුතු කියලා කිසි සේත්ම හිතන් දෙපා. ඒවා මෝඩ කටයුතු. සමර්කවිටට ආසාවල් පෝෂණය කරනවා. තරුණ ඔබ වැඩිහිටි ඔබ රාගේ වැඩෙන යමකනං එල්ලිලා ඉන්නේ. මතක තබා ගත යුතු ඇත්ත තමයි එතන ඉන්න ඔබ ප්‍රඥාවන්තෙක් නෙවෙයි. කිසිම කෙනෙක් තරහවිය යුතු නෑ බලන්න පින්වත්න ටෙලිනාට්‍ය ගැන කල්පනා කළොත් චිත්‍රපටි ගැන කල්පනා කළොත් ඒවායේ ස්වභාවය මොකක්ද කිය අපි කවුරුද දන්නවා. මේ ඇත්තවහන්න කිසිසේත්ම පුළුවන්කමක් නෑ අශ්‍ය වෙන්නෙත් නෑ. ටෙලිනාට්‍යයක් නැත්තං චිත්‍රපටියක් කියල කියන්නේ නළුනිලියන් විසින් සිදුකරන රංගනයක්. ක් දෙතන වෙන්න කෙනෙක මුළු ලෝකෙම මිනිස්සු දන්නවා. නලුනිලියන් බොරුවක් ඇත්තක් වගේ පෙන්නනකට තමයි රඟපානවා කියල කියන්. හැබැයි පින්වත්න බලන්න මේ ටෙලිනාට්ටයක් දිහා බලාගෙන ඉන්නකොට චිත්‍රපටියයක් දිහා බලාගෙන ඉන්නකොට ඔබේ පෝෂණය වෙන්නේ රාගය නෙවෙයිද. දවේශය නෙවෙයිද මදය නෙවෙයිද මෝහය නෙවෙයිද රාගය ද්වේශය මදය මෝහය පෝෂණය වෙනවනං ඒනම් මොකක්ද වෙන්නේ ප්‍රඥාව දුරුවල වෙනවා. ඒ ප්‍රඥාව දුරුවල වෙච්ච නිසා නෙවෙයිද පිින්වතුනි ටෙලිනාට්‍යයක් බලාගෙන ඉන්නකොට චිත්‍රපටියයක් බලාගෙන ඉන්නකොට මේක රංගනයක් කියනෙ එක මිනිස්සුන්ට අමතක වෙනවා. සමර කලාවට දුෂ්ට චරිතය රඟපාන නළුවා. හොඳ චරිතය රඟපාන කෙනාට පිහිියෙන් අනින වැඩිතියෙන. පහරෙල්ල කරන අවස්ථා ජවනිකා දකින්න ලැබෙනවා. අපි හොඳටම දන්නවා මේක රංගනයක්. පීෙන් අනිනවා පෙන්නුවට අනින්නෙ නෑ. ලේ එනවා පෙන්නුවට ලේ එන්නේෙ නෑ. මැරිල වැටෙනවා පෙන්නුවට මෙහෙම මැරිල වැටෙන්නේ නෑ. හැබැයි පිවත්න කොච්චර ඒක දැනගත්තත් රාගේ වඩන තැන දවේශය වඩන තැන මදය වඩන තැන මෝහේ වඩන තැන ප්‍රඥාව දුරුවල වෙනවා. ප්‍රඥාව දුවල වෙච්ච තැන මෝඩකම ඉස්මතු වෙනවා. ඒ මෝඩකම ඉස්මතුවෙච්ච තැන තමයි පින්වත්නී ටෙලි නාට්්‍ය අධ්‍යහා බලාගෙන සමහර විට ඒ ජවනිකාව දෙස බලමින් ගෙදර ඉඳගෙන දත්මිටි කන මට්ටමට වැටන්නේ. සිනමාහලයේ චිත්‍රපටිය බලල හඬමින් එලියට එන්නේ ඒ තරමටම අපි අඥ්ඥාන වෙච්ච නිසා, මේක තමයි පංවත්නී සත්‍ය ස්වභාවය මේ වටහගත්වොත්. ඒ කෙනාට සිදුවන බරපතල ගැටලුව අඩුමගානී යම් කිසි මට්ටමකටවත් පාලනය කරගන්න පුලුවන්කම ලබෙනවා දැ සහ රටවල්වල දුෘෂ්ට චරිත රඟපාන මිනිස්සුන්ට පාය බැහලවත් යන්න බෑ. මොකද ඒ තරමටම මිනිස්සු අග්ඥානයි. එතකොට රාගේ වඩන තැන මොකක්ද වෙන්නේ ප්‍රඥාව දුරුවල වෙනවා ඒනම් අපි මොකක්ද කරන්න ඕන රාගේ වැඩින තැනට නෙවෙයි යොමු විය යුත්ති. රාගේ වඩනදේ නෙවෙයි කළ යුත්තේ. ඔබ අද හොඳට මතකතියාගන්න මේ වපපුර පසොලොස්සොග පොහොය දවසේ, රාගේය වැඩෙන තැනට මම යන්නේ නෑ. රාගේ වඩමින් යනවනං, රාගේ නැමැති බීජය ඔබ විවිධ විවිධ සමාජයෙන් ඔබට දෙන සාධකහමුුවේ පෝසණය කරනවනං ඒ රාගේ නැමැති වෘක්ෂය හැදිච්චදාට ඒවෘක්ෂයෙන් හටගන්න පල අතිශයෙන් භයනකයි. එක් කොපින්වත්න බන්ධනාගාරගත වඩවෙයි. ඒම නැත්තං මානසික රෝහලේ ප්‍රතිකාර ගන්න යන වෙන තැනට යොමු වඩවෙයි. එහෙමත් නැත්තං මේ ලෝකයේ කොච්චර හොඳට හිටියත් පරලොව දුගතිගාමී වෙන්ඩවෙයි. එනිසා රාගය පෝෂණය කරන්ඩ එපා රාගේ පෝෂණය කරනවනං මතකතියාගන්න ඔබ ප්‍රඥාවන්ත නෑ. එ වගේම තමයි දවේශය තරහව, යම් කිසි කෙනෙක් කුමනොහෝ හේතුවක් මුල්කරගෙන තරහව පෝෂණය කරනවනම් තරහ ගන්නවනං කේන්ති ගන්නවනම් නිතර කේන්තිගන්න තරහෙෙන් ඉන්න දවේශය පෝෂණය කරන තැනට යොමුුවන්න ඔබට ප්‍රඥාවේ ඉඩක් හම්බෙන්න්නේ නෑ ඔබේ හිතේ තිබෙන ප්‍රඥාව දුර්වල වෙනවා මෝඩකම ඉස්මතු වෙනවා එක තමයි සිදුවන දේ තරහා ඇතිකරගෙන ඉන්න වෙලාවට කරන වැඩ පිළිබඳව කල්පනා කලොත් බලන්න පින්වත්නිි මොන තරං අභාග්‍ය සම්පන්නද. සමාහරකට තමන්ගේ ප්‍රයෝජනයට ගත්තුූ වටිනා බඩුමොටු කොච්චර විනාස කරලා තියෙනවාද. බලන්න තමන්ගේ මිතුරු කොච්චරඔබ නැති කරගෙන තියෙනවාද. සමාහරකට තමන්ට ලැිච්ච හොඳ රැකියාව නැති කරගෙන තියෙනවා. මොන තරං අලාභයක් සිද්ධ කරගන්නවාද මේ දවේශය පෝෂණය කරන තැන. යම් කිසිකෙනෙක් දවේශය පෝෂණය කරනවනං අන්න එතන ඉන්න ඔබ ප්‍රඥාවන්තනය අපට ඕන තරම් ප්‍රෞෘත්තිඉදිහා බලනොකොට මේ සමාජයේ මේ දවේශයේ පාලනය කරගඩ බැරිතැන මිනිස්සු මොන තරම් මෝඩවැඩ කරනවාද කියලා දකිින්ඩ පුළුව. මේ සමාජයෙන් අපට හන්ඩ ලැබෙන්න ප්‍රවෘතිත් එක්ක ඒක ජීවිතයට එකතු කරගන්න උත්සා කරන්න. එහෙම ජීවිතයට එකතුරගන්න නැත්තම් මේ සමාජයේදිහා හරියට බලන්නේ නැත්තං අපට කවදාකවත්. මේ දුකෙන් ගොඩයන්ට පුළුවන්කමක් ලැබෙන් එනෑ. සාර්ථකත්වයට පත්වෙන්ඩ පුලුවන්කමක් ලැබෙන්න්නේනෑ. අපට ආරංචේනව ප්‍රවෘත්ති එනවා ඒවත් එක්ක අපි කල්පනා කරන්න ඕන බලන්න පෙන්වත්න මීට මාස ගණනාවකට පෙරු ඔබට මට අහන්නට ලැබුණ පෙම්වතයි පෙම්වතියයි පාර්ර යනවා. පෙම්වතියට එක් තරුණෙක් වහිළු කරනවා ඒ හිලුව රාගන්න බැරුව පෙම්වතා මොකද කරන්නේ පොල්ලක් කරගෙන අර තරුණයට පහර දෙනවා. ඒ තරුණය මරණයට පත්වෙනවා. බලන්න දවේශයේ පෝෂණය වනා ප්‍රඥාව නැති වුණ මෝඩකම ඉස්මතු වුණ කොහෙදේ පෙම්වතා නැවතුනේ. මොන තරන් ජීවිතේ බලාපොරොතු තියාගෙන වෙන්නත් දෙයන්න ඇත්ති. හැබැයි අන්තිමේදී ජීවිතාන්තය දක්වාම හිරදඩුවමට යොමු වෙනවා. මේ වගේ වෙච්චායි කොච්චරින්වද පිින්වත්න්නේ. බන්ධනා ගාරයට ගිල්ල විමසුවත් ඔබට මොකක් නිසාද මෙතැන්ට එන්න උනේ කියලා සමරක්විට ඒ අය කියයි මෝඩකමට කේන්තියාපු නිසා කරපු වැඩේ නිසයි මට මෙහෙම වුණේ. දවේශයේ පෝෂණය කරන්ඩ එපා ප්‍රඥාව නැති වෙනවා. ප්‍රඥාව නැතිවෙච්ච තැන අග්ඥානකම මතු වෙනවා. ඒ අඥ්ඥානකමත් එක්ක අපට අලාභයක් සිද්ධ වෙනවා. එක ඉස්තිරයි. ඕන තරන් සමාජයෙන් ඒවට නිදර්ශන දකින්න පුළුවන් නිදර්ශන බලාගණ්ඩ පුළුවන්. කේන්ති ඇතිකරගන්නකොට ප්‍රඥාව නැතිවෙනෝ විතරක් නිෙවේ පින්වත්න්නේ රටේ නැති ලෙඩහැදෙන්න්නත් ඒක ප්‍රධානය හේතුවක් වෙනවා. විශේෂෙන් මේ කාලසීමාව තුළ.වි වසංගත රෝගී තත්ත්වයන් ඉදිරියේ මේ වසංගත රෝගී තත්ත්වයන්ගෙන් මි දෙන්න නං. ශරීරය තුළ හොඳ ප්‍රතිශක්ති කරනයක් තේන්්ඩඕන කියල වෛදිවරු කියනවානේ. වසංගත රෝගී තත්ත්වය ඉදිරයේ අපට අවෂදනෑ. ප්‍රතිකාර හැටියටත් කරන්නේ ප්‍රතිශක්ති කරණය වැඩි කරන එකන මේ කාලසීමාව තුළ අතිශයෙන් කෙලෙස්වලින් ඉවත්වවාසය කරන්න කෙලෙස් පාලනය කරගෙන ඉන්න එක අතිශයෙන් වැදගත් ඔබේ ශරීරය ප්‍රතිශක්ති කරණය වැඩිවෙන්න. කේන්තිය පෝෂණය කරන ශරීරයක ප්‍රතිශක්ති කරණය ශක්තිමත්වෙන්න එනෑ ඒ එක වෛදි විද්‍යාවෙන් දැන් හෝලතියනවා. වෛදි විද්‍යානුකූල අපි පැහැදිලි කරලා දෙන්න ඕන්න ශරීරයේ තියෙනව පෙන්වාත්නී අධවෘුක්ක ග්‍රන්තිය කියලා ග්‍රන්තියක්. මම මේ කියන කාරණාව ඇත්තද බොරුදු කියනක වෛදිවරු ඉන්නව නගීල් අහල බලන්න මේ කියන කතාව ඇත්තද බොරුදු කියලා. මේ ශරීරයේ තියෙනවා අධිවෘුක්ක ග්‍රන්තිය කියලා ග්‍රන්තිය. මේ ග්‍රන්තියේ පිටතින් නිපද වෙනවා කෝටිසෝල් කියල හෝමෝනයක්. ඒ ග්‍රන්තිය ඇතුළතින් නිපද වෙනවා ඇඩරිනලීින් කියලා හෝමෝනයක්. මේ හෝමෝන දෙක ශරීරයට අවශ්‍ය හෝමෝන හැබැයි මේ හෝමෝනය අධිකලෙස රුදිරත් එක්ක මිශ්‍ර වෙන්න ගත්තාම ඒ අතිශයෙන් භයානකයි කියල වයිදිවරු කියනවා. ඒ හෝමෝනය අධිකලෙස ශරීරයට මුදාහරන්න මුදාහරරින්න රුදිරත් එක්ක මිශ්‍රවෙන්න මිශ්‍ර වෙන්න අධික රුදිර පීඩනය ඊළඟට ආහාර ජීරණය අක්‍රියවීම එවගේම ධඩිය ගලන ගතිය රෝගීමට්ටමකට දඩිය ගලන ගතිය එවගේ ශරීරයේ දුරුවරණවීම විවිධ විධ රෝගාබාධයන්ට ඒ ප්‍රධාන හේතුවක් කියනවා. අවසානයේදක භයානකම තැන මේ හෝමෝනවලට පුළුවන් පින්වත්නී අධික ලෙස රුදිරයත් එ එකක මිශ්්‍රවීමෙන් මරණය පවා සිදු වෙන්න. එතකොට මේ කෝටිසෝල් සහ ඇඩනලීන් කියන්න හෝමෝන දෙක රුදිරයත් එක්ක මිශ්්‍රවෙන්න ආරම්භ කරන්න ප්‍රධාන හේතුවක් මනස සිතිවිලි මෙ මානසි කාතතිය පිළිබඳව කතාරනකොට මනෝවෛදදිවර හොඳටම දන්නවා මේ හෝමෝන පිළිබඳව මනෝවිද්‍යාවට අනුව මනසේ සිතිවිලි පිළිබඳව කල්පනා කරනකොට ආතතිය පිළිබඳව කල්පනා කරනකොට අනිවාරෙන්ම කතා කරන හෝමෝන දෙකක් තමයි කෝටිසෝල්සා ඇඩ්රිනලින් කියන්නේ. එතෝට මේ හෝමෝන දෙකින් ශරීරයට තින වැගත්කම කුත්තියනවා ඒ දගත්කමත් ම පැහැදිලි කරන්න. දැන් තැතිගැනීමක් ඇතිවුුණ හාම එක පාරට බියවීමක් ඇතිවු හම තමයි මේ හෝමෝන දෙක රුදිරැත් එක මිශ්්‍ර වෙන්නේ. ඒතු ලින් ලොකු ශක්තියක් ශරීරයට ලැබෙනෝ. එක තමයි මේක තියෙන ප්‍රයෝජනව. එක විදියකින් ගත්තහම වේදනා නාශක හෝමෝණයක් ඇතිියට සඳහන් කරන්නත් පුලුව. අපි හිතමු රියානතුරක් සිද්ධ වෙනකොට. ඒ රියානතුර සිදධවෙච්ච වෙලාවේ ඔබට යම් කිසි තුවාලයක් ඇතිවුනානං. ඒ වෙලාවට රිදෙන් නැත්තෙ මේ හෝමෝණය නිසා. ඒ වෙලාවට සම්පූර්ණයෙන් කාලසීමාව රිදෙන් නඇතිවේ තිය නෙනෑ. ඒ වෙලාවට රිදෙන් නෙනෑ ඕ තර. ඔබට අත්දකීම් ඇති. ඒ වෙලාවට දැනෙන හිරි වැටනා වගේ කියල කියනවා. තවත් සමර වෙලාවට අපිතුම් පිරිසක් ඉන්න තැනක කවුරුහරි කියනෝ බෝම් යක්තිය නොයි කියලා. තැතිගැනීම වැඩිවෙච්ච ගමම් මේ හෝමෝණය නිපද වෙනවා. වෙනද නැති ශක්තියක් එෙනවා. සහරක් වෙලාවට වෙනද පැනගන්න බැරිවෙන තාපෙන් පැනගණ්ඩ පුලුවන්කම ලැබෙන්නේ මේ හෝමෝනය නි සනතුමේ දෙවියෝගීල උත්සල තිබන් ෙවයි. ඒ ශරීරයට ශක්තියක් ඇති කරනවා. ඒඒ අවස්ථාවන් වලදීඒහි වටිනාකමක් වැදගත්කමක් තිබ්බත් එක නිතරම පෝෂලණය කරනකොට භයනකයි. ඔය කේන්ති ඇතිවෙනකොට මේ හෝමෝණ නිපද වෙනවා. එනිසා තමයි සාමාන්‍යයෙන් ඉන්න වෙලාවක නැති හයිය මිනිසුන්ට කේන්තිගියාම ඇති වෙනවා. සාමාන්‍ය වෙලාවක අතපය කපා ගණඩ බෑ හැබයි කේන්තිගයාාම අතපය කපාගෙන ලේදිහා බලාගෙනින් දත් පුළුව. සාමාන්‍ය වෙලාවක විීදුරුවට ගිල් ගණන්නඩ බෑ හැබැයි කේන්තිගියයාම ගහන්්ඩ පුුව සාමාන්‍ය වෙලාවක තමන්ටහානියක් කරගන්න අනුටහානයයක් කරන්න පුළුවන් වන්න හැබැයි කේන්ති ගයාට පස්සෙක කරන්න පුළුවන්. සමර්කලාවට බිත්තිවලට ගීලලා හයිියෙන් ඔලුව ගහනවා. සමරකිට අතපයිෙන් බිත්තිවලට ගහනවා. ඒ තරන් ශක්තියක් ලැබෙන්නේ මේ හෝමෝණය නිසා. එතකොට නිතර කේන්තියකින් ඉන්නවනං කේන්තිය පෝෂණය කරනවනම් මොකක්ද වෙන්නේ නිතරම මේ හෝමෝන ක්‍රියාත්මක වෙන. නිතරම මේ හෝමෝන ෘුදිරයක්ත්ෙක මිශ්‍ර වෙනකොට මොකක් ද වෙන්නේ ඒ තුළින් ශරීරයට අහිතකර බලපෑමක් සිද්ධ වෙනවා කියලා මම නෙවී. නවීන වෛද්‍යවිද්‍යාවට අනුව අද පැහැදිලි කරල දීලා තියෙනවා. එවගේම රාත්‍රී නින්දට යනකොට අපිට ඉස්ස අපේ අම්මල තාත්තල කීපු දෙයක් තමයි නිදියන්ඩ ඉසල්ලා බුදුන් වැඳලා මෛත්‍රී භාවනාව කරලා නිදයන්ඩ. අද ඔප්පු කරලා තියනෝප පෙන්වත්නී යම් කිසි කෙනෙක් කේන්තියෙන් නින්දට යනවනං ඒක අතිශයයිෙන් භයානක නින්දක්. ලෙඩ ඇතිවෙන්න හේතුවන නින්දක්. මොකද හේතුව කේන්තිය පෝෂණය කරගත්තාම අරු හෝමෝන ක්‍රියාත්මකවීම ආරම්භ වෙනවා. ඒ ආරම්භය සිද්ධ කරලා නින්දට යනවනම් ඒ අතිශයෙන් භයනකයි කිය ලද හොවෙලා තියෙනවා. ඒ කෙන නිදියන්නෙත් කේන්තියෙන් අවදිවෙන්නෙත් කේන්තියෙන් ්‍රාත්‍රී ඉන්නෙත් කේන්තියෙන් ඔයාගන්නඩ බෙරි ලෙඩ හැදින ප්‍රධාන හතුවා. එනිසා තමයි එදා අපට මෛත්‍රිය වඩල නිදයන්න කෙළකිවේ, සුකන් සුපති සුකම්පටි, බුද්ධ තින්නපාපකන් සුපිනම් පස්සති කියල බදුහ මුදුරුව. මෙත්තා නිසංසු සූත්‍රදි පැහැදිලි කළේ ඒකයි. සුවසේ නිදන්න පුළුවන් සුවසේ අවදිවෙඩ පුළුවන් පෞකාරහින පේන්නේ. අද සමාරකවිට දේශපාලන සාකච්ඡාව බල කේන්තිය ඇතිකරගෙන. මර්කට චිත්‍රපට ෙලි ටි බල කේන්ති ඇතිකරගෙන සමාර්කට ගෙදර රන්ඩු වෙලා කේන්තිය ඇතිකරගෙන දත්මිටි කකා. අර නිදයන ඇද මතට ගහිල්ලක් කොට්ටට ඔලුව තියෙනවනං. එහෙම්මම නිදයනවනං මතකතියාගන්න ලෙඩ හැදෙන්න ප්‍රවනතාවේ වැඩී. හොයා ගන්ඩ බැරි ලෙඩ හැදෙන. කේන්ති වැඩියෙන් ගන්න කෙනාට ලෙඩ වැඩි වෙන. එතොට කේන්තිය දවේශයේ පෝෂණය කරනකොට ඒක කයටත් අතිශයින් බරපතල තත්ත්වයක් ඇති කරනවා. ඕ රම් බලන්න පින්ත් ති මානසික රෝගීන් පිළිබඳව කේතිය පාලනය කරන්න බැරිුනාාම මේක වෙනවා ඒවගේම තමයි බලන්නකෝ වැඩිියෝන නෑ දිය වැඩිය රෝගය ගැන කේන්තිය වැඩිවෙනකොට සීණි වැඩි වෙනවා. එතකොට ගතයි හිතයි සමීපයි. එතට ශාරීරික වශයනොත් ලොකු හානියක් වඩ පුළුවන් ඔය කේන්ති ගන්න අය. එතකට දවේශය පෝෂණය කරනකොට එක පැත්තකින් කායික දුරුවලතා ඇති වෙනවා අනිත් පැත්තිං ප්‍රඥාව දුරුවල වෙනවා. රාග්‍යත් එක්ක බලනොකොට බදුහාමුදුරු පෙන්න්නනවා දවේශය අතිශයෙන් භයානකයි. රාගේයට වඩා දවේශයේ භයනකයි. ඇයිඒ. රාගේ ටිකෙන් ටිකආවට දවේශය එකපාරට මතුවෙන්න පුළුවන්. එනිසා පරිස්සං වෙන්න දවේශය වඩන්න හිතක ප්‍රඥාවට ඉඩක් නෑ. ඔබ කේන්ති ඇතිකර ගැන තැනට යනවනම් ඔබට ප්‍රඥාවක් ඇතිවෙන්නේ නෑ. ඊළඟට මදය මදේ කියන්නේ මත්වීම. ත්වෙච්ච කෙනෙකුගේ ප්‍රඥාවගෙන අපට කතා කරට දෙයක් නෑ. මදය කියල කියනකොට මත්වීම ගැන කතා කරනට මද්‍ර්‍යභාවිතය විත රක්ණෙවෙයි. බුද දේශනාවේ මත්වීම් ගණනාවක් ගැ දේශනා කළ. ජාති මද ගොත්ත මද ආරෝග්‍ය මද යොබ්බන මද පුරෙක්කාර මද රත්තඥු මද යනාධ වශෙන් මත්වීම් ගණනාවක් පෙන්වා. ඕනෑම දෙයක් මුල්කරගෙන අධික ලෙස ඒවා පිටු පසු ලොහුබඳිනවානං ඒ මත්වීමක් සිද්ධ වෙච්ච තැන ප්‍රඥාවක් නැති වෙනවා. ප්‍රඥාව නැතිවෙච්ච තැන මෝඩකම ඉස්මතු වෙනවා. මෝඩකම ඉස්මතුවෙච්ච තැන නොකළ යුත්ත කරන්න යනවා කළ යුත්ත නොකරින්වා. එනිසා මත්වෙෙන්ඩ එපා. මද්‍රව්‍ය භාවිතා කරන්න ගත්තත් පින් අත්ති වෙෙ මොකක්ද අග්ඥානයෝ බවට පත්වනක බලන්න මිනිස්සු කරන මෝඩ වැඩ. සමර වෙලාවට මොන තරං හානි කරලාද. අන්තිමේද වෙෙරි හිඳුනටස්ේතන මං හා මෝඩ වැක් න ේක් කලේ. ඒ මෝඩ වැඩේ කරන්න හේතුව ඕනේ මොකක්ද මත්වීම නිසා ප්‍රඥාව නතියනවා දැන්ගතවට ප්‍රඥාව නැති කරන මත්වීම පස්සේ දුවන්න මොන හේතුවන් නිසාද.ඒවගේම තමයි මෝහය මිත්‍ය දෘෂ්ටියය පිවත්නී බුදුහාමුදුරුව අපට දේශනා කලා සම්්‍යා දෘෂ්ටිය කියන්නේ මොකක්ද කියලා. යම් කිසි කෙනෙක් මිත්‍යා දෘෂ්ටියයක් පිටු පස ලොහ බඳදිනවා නම් මතකතියාගන්න ඒ මිත්‍යයාා මත පිටුපස ලුහුබඳින කෙනෙකුගේ ප්‍රඥාව කිතිරි වෙන්නේ නෑ. ප්‍රඥාව දුරුවල වෙනවා, මෝඩකම ඉස්මතු වෙනවා ඒ කෙනා මෝඩ වැඩකර කරයනවා. බලන්න මේ මිත්‍යා දෘෂ්ටය නිසා මනිස්සු පෞක්කන් කර නැද. පහුගිය කාලවල්වලදි මරාගෙන මැරෙන බෝම්බ එල්ල කළ යහේතු නිසා තමයි. අද අපි කතා කරනකොට කියන මොන තරම් මෝඩ වැඩක්ද කළේ. මෙහෙම මරාගෙන ැරුණ හම දිව්‍යලෝකකි දිව්‍යාගනාවත් එක්කේ ඉන්න පුළුවන් කිල හිතනවනං එක මෝඩකමක් නෙවෙයිද. ඒ මෝඩකම ඉස්මතු වනේ කොහොමද. මෝහෙ මුලාවෙච්ච නිසා. මිත්‍යා දෘෂ්ටිය පෝෂණය කරන තැන ප්‍රඥාව නැති වෙනවා. ඒ අරමුණ තුළම යන්න යන්න මෝඩකම ඉස්මතු වෙනවා අන්න එහෙම මෝඩකම ඉස්මතු වුණාම සමාජයට නොගලපෙන තමන්ටත් නොගැලපෙන කටයුතුවල යෙදෙන්න්න සිද්ධ වෙන. නිසා පිින්වත්න රාගය දවේශය මදය මෝහය කියන මේ අත්තිප්‍රබල බයානක කරුණු පාලනය කරන්න ඔබ යොමු විය යුතු මයි රාගය දවේශය මදය මෝහය වඩන වනං ප්‍රඥාවට ඉඩක්කම්බෙෙනෙ නෑ ප්‍රඥාව වඩන වනං රාගේය දවේශය මදය මෝහයට ඉඩක්කම්බෙන නෑ දැම් බලන්න ඔබ මේ මොහොතේ ධර්මානු ශාසනාවට දෙසවන් යොමු කරන මොහොත. දැම් මේ වෙලාවිද ඔබේ හිතේ ස්වභාවේගෙන කල්පනා කරන්න්න. ධර්මය ශ්‍රවනය කරනකොට ප්‍රඥාව පෝෂණය වෙන කියල බුදු හාමුදුරු දේශනාක් කළා. ඔබේ හිතේ මේ වෙනකොට ප්‍රඥාාව පෝෂණය වෙලා නං ඔබේ හිතේ මෙන්න මේදේ වෙලාතියෙන්ඩෝඕන. තමම්ම ප්‍රායෝගිකව තමන්ගේ ප්‍රඥාව පෝෂණය වෙලාද කියනෙක දැන් කල්පන කරන්න. මේ වෙලාවේ ඔබේ හිතේ රාගය මොනමට්ටමේද තියෙන්නේ. මේ වෙලාවෙ ඔබේ හිතේ දවේශය කුමන මට්ටමේද තියෙන්නේ. මේ වෙලාවෙ ඔබේ හිතේ මදය මොනමට්ටමේද තියෙන්නේ. මේ වෙලාවේ ඔබේ හිතේ මෝහයට මොකක්ද වෙලා තියන්නේ. ඔබ බන අහෝගෙනෙ හිටියනම්. හොඳට ධර්මානු ශාසනාව ස්වනය කලා නං පෙන්වත්නී කතා කරන්ට දෙයක් නෑ. රාග යටපත් දවේශය යටපත් මදය යටපත් මෝහය යටපත්. අන්න ඒකයි බුදුදහමේ විසිතුරු බව. ධර්මය ශ්‍රවනය කරනකොට ප්‍රඥාව අවදි වෙනවා. ප්‍රඥාව අවදි වෙනකොට රාග දවේශ මද මෝහ ආදී කෙලෙස් ධර්ම යටපත් වෙනවා. කෙලෙස් ධර්ම යටපත් වෙනවා කියල කියන්නේ. තමන් ප්‍රඥාවන්ත පුද්ගලේ බවට පත් වෙනවා කියන එකයි. පිංහතුන මේ සමාජයේ, ආර්ථික න්‍යායපත්‍රයේ පිළිබඳව කල්පනා කරනකොට මේ ආර්ථික න්‍යායපත්‍රය හැදිල තියෙන්නේ ඔබේ හිතේ ප්‍රඥාව වඩනක ගැන කල්පනා කරලා නෙවෙයි. බොහෝ විට ආර්ථික න්‍යයපත්‍රයේ ගොඩ ැිල තියෙනෙ මිනිසුන්ගෙහිතේ රාගේයේ දවේශය මදය මෝහය පෝෂණය කරන කටයුතු ගැන හල බැලලා. මේ සමාජයේ දිහා බලන්න තාක්ෂණය දියුණුයි කියල කියනවා තාක්ෂණය දියුණුව ගනල්ල යෙනෙ මිනිස්සුන්ගේ රාග දවේශ මද මෝහ පෝෂණය කරන්න. මොකද හේතුව රාගේ වඩනකොට දවේශය වඩනකොට මදය වඩනකොට මෝහේ වඩනකොට මෝඩයෙක් ඇති වෙනවා. ඒ මෝඩයගෙන් තමයි ලෝකයේ බොහෝ දෙනකොට, හම්බ කරන්නට පුලුවන්කම ලැබෙන්නේ. පරිගණක ක්‍රීඩා ගැන කල්පනා කරන්න නද දරුව ගොඩක් දෙනෙක් මේ ක්‍රීඩා නිසා යොමුවෙලා තියෙනවා එක දිග්ටම පුටතුුවලවාඩි ල අනෙකුත් කටයුතු බැරට දාලා කටයුතු කරන්න. පරිගනක ක්‍රීඩාව කොස්සේ කුමක් ද සිදුවෙන්නේ. පරිගනක ක්‍රීඩාවකින් සිද්ධ වෙන්නේ රාගදවේශ මදමෝහ වැඩිනෙ එකයි. ඒක වැඩිනකොට ප්‍රඥාව නැතිවෙනවා මෝඩකමිස් මතු වෙනවා ඒ මෝඩ ළමේෙක් සමාජයේ ගොඩනැගුවොක් තමයි ඒෙක හම්ම කරන්න පුලුවන්කම තියෙන තින් ඒනිසා ඒ මයි මොකද කරන්නේ සමාරක්විට ඩේටක් කපාගෙන වැඩරනවා. දෙම ඔපියන්ගේ මුදල්ටික වනසගෙන පරිගණක ක්‍රීඩා සිද්ධ කරනවා. හැම්මත් තැන්න්නම දකින ලැබෙන්නේ වට කරගෙන්න්න සිදුව වෙන්නේ. ඔබේ හිතේ රාග දවේශ මදමෝහෝ අවසනකයි. ඒන නිසා ඔබ කල්පනාකාරී වෙන්න. මේ සමාජය වෙනස් කරඩලේ සින. හැබයි ඔබට පුළුවනි මේ සමාජයෙන් සිදුවනදේ ගැන හරියට තේරුන් අරගෙන ඔබේහිත ද දුරදශනා කර බද්හමට අනුගතව යොමු කරන්න. ඒකට හොඳ පාඩමක් ව වසංගතුරෝගී තත්ත්වය අපට කියල දීලතියනවා. එනිසා ඔබ ඔබේ ජීවිතය ප්‍රඥාවෙන් පෝෂණය කරන්න. රාග දවේශමදමෝහ යටපත් කරන්න උනන්දු වෙන්න. ඒ සඳහාම උතුම් ධර්ම දේශනාව. ඔබ සලු දෙනාටම හේතුවේවා වාසනාවේවා. මේ සද්ධර්මය ශ්‍රවනය කිරීමේ අනුහසින් ඔබ කල්පනා කරන්න. රට ජාතිය සම්බුද ශාසනය වෙනුවෙන්. බීතව කටයුතු කරලපවත්තී දාළ ගරු කටයුතු මසඟරුවනට ජාතික වීරයන්ට යුද බිමේදි මියගිය වීරෝධාර රණවිරුවන්ට ස්ුනාමි වගේ ස්ොභාවික විපත් නිසා පාස්කු ඉරිදා ප්‍රහාරය වගේ ප්‍රහාර නිසා මේ පැතිර යන වසංගතු රෝගී තත්ත්වේ නිසා. මියගිය යම්තාක් පිරිස්වෙත්නං ඒ හැමෝම මේ පින් අනුමෝදන්ව උතුම් නිවනිින් සැනසිත්තුවා කියල පුුණ්්‍ය අනුමෝදනාව සිද්ධ කරන්න.ඒ වගේම රට ජාතිය සම්බුද ශාසනය වෙනුවෙන් කටියුතු කරන මහසඟරුවනට දෙවියන්ගේ රැකවරණින් කායික සුවයේ මානසිගසුවයේ වේවා. එවගේම හිරුරූපවාහිනිය එවගේම හිරු මාධදිජාලයේ සභහපති ධූරය හොබවන රෙනෝ සිල්වා මැතිතුමන් ඇතුළ කොට ඇති පවුලේ සිලු දෙ නාටමත්. එවගේම හිරු මාදිජාලයේ සිලුම කාරය මණ්ඩලේ සිලු දෙනාටත්, එවගේම රටකරවන නායකයන්ට වසංගත රෝගී තත්ත්වේ ඉදිරියේ, රෝග නිවාරණ සංග්‍රාමය තුළ යදී සිටින පින්වත් අපේ වෛද්‍යකාරය මණ්ඩලයට හෙදකාරෙ මණ්ඩලේට ඔබ අපව රකින ප්‍රවිධහමුදාවේ පොලේසිය පින්වතුන්ට එවගේම මේ වසංගතුරෝග තත්ත්වේ නිසා ලෙඩවෙච්ච රට වැසිලෝ වැසිසිලු දෙනාටම දෙවියන්ගේ රැකවරණින් කායික සොය වේවා මානසිකසුවය වේවා. දෙවියොත්තුතුම් නිවනිින්ම සැනසෙත්වා මේ උතුම් පින්කමේ ආශිරුවාදයෙන්. ුතුම් ධර්මේශවනය කිරීමේ අනුහසින් අපි හැමෝටම මේ සසර දුකින් එතරව ගෞතම බුදු සසුනිෙදිම උතුම් චතුරාරි සත්‍යාබෝධී පිණිසම වේවා කියල ප්‍රාර්ථනා කරන්න. ආකා සට්ටහාචබුම් මට්ට ආදේවානාගා මහිද්දිිකා පඤ්ඥන්තන් අනුමෝදිිත්වා චිරං්‍රක්කන්තු සාසනං චිරං්‍රක්හන්තු දේශනං චිරං්‍රක්හන්තු තුවං සදා. ජීවිතේ අනිත්‍ය බව පිළිබඳව, නිසාර බව පිළිබඳව අපට හොදයම්මතව දැනෙන්න්න පටන් අරගෙන තිබෙන්න්නබූ කාලසීමාවක් තුළ, අපේ ගෞරෝනීය ස්වාමිද්‍රයණන් වහන්සේ රාගදෝෂ මෝහ සිතුවිලිවලින් ඉවත් වෙලා, යහපත් ආකාරයෙන් ජීවත්වෙන්න්න ඕන මාර්කයේ බොහොම පුරුවට කියල තුන්නම්. අද දවසේදී මේ උතුම් ධර්ම දේශනාව සඳහා වැඩමෝ අදාල, අපේ ගෞරුවනිය ස්වාමිින්දුරයණන් වහන්සේට තවතවත් හ මේ ආකාරීෙන් ධර්මදේශනා කරන්නට අවශ්‍ය කරන ශක්තිය දෛරිය දීර්ගාවිශ ලබේවා කියලා, අපි හැම දෙනාම සාධනාතයක් පවත්වා ආශිර්වාද කරමු. නම් අද හිමිතරිය දේශන ආරම්භ වූ මේ සියලවාගමික වැඩසටහන් අද දිනය පුරාපටම විකාශය කරන්නට අප සූදානමෙන් සිටිනවා. ඔබට බොම ෞරප පෙන් ආරධනා කරනවා රැඳී සිටින රුටිවිී නා ලිකාවත් සමඟ තවත් ඉදිරියට ධර්ම සාකච්ඡා ධර්මදේශනා බොහොමයකට එකතුවන්නට ඔබට හැකියාව ලැබෙනවා. එසේ නම් නැවතත් ඔබ හමුවන බලාපොරොත්වන්, මොහොතේදීම සූදානම් වෙනවා කෙටි විිරාමයක් කරගන්නෑ.